අපේ ජනගී කලාව සිහිපත් කරනකොට මතකයෙන් නැගෙන කීර්ති නාමයක් තමයි ලයනල් රන්වල කියන්නේ. වර්තමානයේ ඔහුගේ පුතු සහන් රන්වලද සිය පියාණන්ගේ අඩිපාරේ යමින් ජනගීයේ වටිනාකම නූතන පරම්පරාවට දායක කරමින් ඉන්නවා. රටම දන්න සහන් ගැන අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය නෑ. නමුත් ඔහුගේ බිරිඳ පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්න අපූරු තොරතුරු වගේක් වගේම සහන් රන්වලගේ අපූරු තොරතුරු වගේකුත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මම මෙලනි පෙරේරා මගේ පවුලේ අම්මයි තාත්තයි අයියයි නංගි ඉන්නේ පුංචි කාලේ අපි හැදින වැඩි නුගේකොඩ. තාත්තගේ අභාවයෙන් පස්සේ අපේ පවුලේ අතුරු ගිරියේ පදිංචියට ගියා. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ පිටකොට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. ඊට පස්සේ උසස් පෙළ හදාරන්න ලින්සේ බාලිකා විද්‍යාලයට ගියා. උසස් පෙළ හදාරන කාලේ තමයි මට සහන මොන ගැහුනේ. 1997 අවුරුද්දේ තමයි අපි මුලින්ම හමුවුනේ. ඒ දවස්වල සහන්ගේ තාත්තා සංවිධානය කරපු වැඩමුළුවක් තිබ්බා කොළඹ ආනන්ද විද්‍යාලයේ. එතකොට මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ අපි පාසල නියෝජනය කරමින් මාත් එක්ක 4 දෙනෙක් එදා වැඩමුළුවට ගියා. එදා තමයි මම සහන්ව අඳුරගෙන කතා බහ කළේ. ඊට පස්සේ අපි ටියුෂන් ක්ලාස් වලදී හමු වෙලා කතා කරා. පස්සේ කාලයක් යද්දි සහන් එයාගේ යාළුවෙකුගේ මාර්ගයෙන් මගේ යාළුවට පණිවිඩයක් කියලා තිබ්බා මට කැමතියි කියලා. ඇත්තටම මට සහන් කැමති වෙනත් කලින් මම එයාට කැමති වෙලයි හිටියේ. හැබැයි මම එකපාරට උත්තරයක් දෙන්න ගියේ නෑ. අපි අවුරුද්දක් විතර යාළුවෝ වගේ ආශ්‍රය කළා. මොකද අම්මටයි තාත්තටයි අයියටයි මගේ තිබ්බ බය නිසා ඒ යෝජනාවට එකපාර කැමති වෙන්න මම බය වුණා. අපි නිතරම හමු වුණත් මම සහන් එක්ක වැඩි කතා කළේ නෑ. මම වැඩිය කතා නොකරපු නිසා අපේ සම්බන්ධය විදරායන තැනටත් කටයුතු යෙදුනා. ඒත් මං සහන්ට ඇත්තටම ආදරය කරපු නිසා සම්බන්ධය නතර නොවි අපි දිගටම ආදරය කරන්න පටන් ගත්තා. 2004 අවුරුද්දේදී අපි විවාහ වුණා. විවාහ වුණ අලුතම ලොකු පවුලක් එක්කයි මට ජීවත් වෙන්න වුණේ. ඒ කාලේ ගෙදර හිටපු නෑදෑ සමූහයත් එක්ක හරි කලබලකාරී වටපිටාවක් තුලයි අපි ජීවිතේ පටන් ගත්තේ. ඒකේ අත්දැකීම් හරි සුන්දරයි. ගෙදර කෑමෙව්වේ විශාල ප්‍රමාණයේ. ටිකක් කල් යද්දී සහන් යාගේ වැඩවලට මාවත් හවුල් කරගත්තා. ඒ පරිසරයත් එක්ක අපේ පවුල් ජීවිතයත් කාලයත් එක්ක සහන් බොහොම හොඳට සමබරව කරගත්තා. ඊට පස්සේ මාත් ඒ ජීවිතයට ඉබේ පුරුදු වුණා. ගෙදර වැඩවලට ගම් සහන්ගෙන් ලැබෙන සහයෝගය බොහොම අඩුයි. හැබැයි පවුලට දෙන්න ඕන අවධානය ඕන වෙලේක දෙනවා. කිසි දෙයකට නෑතෑ කියන්නේ නෑ. කොච්චර සමූහයක් මැද්ද හිටියත් මං කියන දෙයකට උනත් පුතා කියන දෙයකට උනත් අවශ්‍ය අවධානය යොමු කරනවා. ගෙදර වැඩ මොනවා නොකළත් එයත් එක්ක වැඩක් කරද්දි ගැටලුවක් ඇති වෙන්නේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති. හැබැයි ඉතින් ගෙදර වැඩ ටික වෙන්නේ මගේ අතින්ම තමයි. එයාගේ ජීවිතේම ජනගීය විතරයි. නමුත් සහන්ගේ ගතිගුණ නිසා ගෙදර වැඩ මම හෝ එයා කළා කියලා ලොකු වෙනසක් නැහැ. සහන් එදිනෙදා පත්තර කියවන ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. තවසෙ වැඩ කටයුතු ඉවර වෙලා පෑ ගෙදර ආවත් පාන්දර ගෙදර ආවත් එදිනෙදා පත්තර ටික අනිවාර්යෙන් කියවලා එයා නිදාගන්නේ. කොච්චර මහන්සි වුණු දවසක් වුණත් එයාට කියවන්න ඕනේ. ඒ වගේම සහන් කියන්නේ තරහ බොහොම අඩුවෙන් යන චරිතයක්. මං හිතනවා ජීවිතේ සෑහෙන දුරක් සහනුයි මමයි ඇවිල්ලා ඉන්නේ කියලා. අපිට තවදුරටත් විශේෂයෙන් ලබා ගන්න ලොකු දෙයක් නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට මුදල් ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා. ඒ නිසා මෙතනින් එහාට අපේ ලොකුම බලාපොරොත්තුව පුතාට හොඳට උගන්වන එක විතරයි. සහන්ගේ ලොකුම බලාපොරොත්තුව තමයි ජනගී ආශ්‍රයෙන් මේ රටේ ජාතික සංගීතය ගොඩනැගීම. කවදා හරි ඔහුගේ අරමුණ ඉටුවනතුරු මගේ උපරිම සහයෝගය ඔහුට ලබා දෙනවා කියලායි සහන් රන්වලගේ ආදරණීය බිරිඳ කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.